ಅರುಣ್ ಜಯವರ್ಧನ ಅಧ್ಯಕ್ಷನೆ ಕರನ ದೇವನ ಸಿನಿಮಾ ನಿರ್ಮಾಣೆ 1970 ಲವ್ ಸ್ಟೋರಿ ಈ ಮುಹೂರ್ತದಲ್ಲಿ ಫಸ್ಟ್ ಪವತ್ವ నైన్టీన్ సెవెంటీ లవ్ స్టోరీ చిత్రపటి ముహూర్త్ ఉల్లెల దవస్తామై మే అప్పు ఎక్కువ అయింది ఇది నైన్టీన్ సెవెంటీ లవ్ స్టోరీకి అని హత్యా దశక కానీ కేవిన చిత్రపటే మేక శ్రీలంకావే సీలుమ చిత్రపటి రసిక అంటే హొంద అధ్యక్ష మాకు వేవి కిలా విశ్వాస కర్మ నైన్టీన్ సెవెంటీ లవ్ స్టోరీకి అన్ని సింహళ సినిమావే మగే ప్రవిష్టే కివత్ నివెరది ఇండియాను సినిమా మమ కలిం వెడకర్ల తిబునత్ శ్రీలంకీయ సినిమావే కొటసక్ వీమట మగే సిహినేయక్ తిబున పొడి కాలిన అమ్మ మం హితన్నే ఏకట కాలయ సహ ఏకట హరిమ మోహత ఉదావునే దెన్ కియలా మటత్ మెహి చరిత్రయక్ రూపణే కరన్న లబిల తీనో టికక్ అభియోగాత్మక చరిత్రయక్ వివిధ ఏకాకారి తేమా వలిన్ మిదిల వినస్ము ఆకారేక తేమావక్ రగెన శ్రీలంకిక సింహళ సినిమా ప్రేక్షకీంట సింహళ సినిమావెన్ ఎహాట గియ విందనయక్ ప్రేక్షక ఆకర్షణయక్ లబా దెన్నట హకి నిర్మాణయక్ ఈ కరన్న అపి హమోటమ అవస్థ ఉదావెల తీనో හොඳ චිත්‍රපටයක් කිරීමේ අරමුණක් අරුණ ජයවර්ධනට එදා ඉඳන්ම තිබුණා. ඉතින් සන්තෝෂයක් තියෙනවා. මේ කාස්ට් එකත් එක්ක වැඩ කරන්න ආසාවක් තියෙනවා. සතුටක් තියෙනවා. ඉතින් මේ නව පරපුරයි හැම පරපුරකම මේක ඉන්නවා. මම හැමතිස්සෙම ඉතින් හිතේ වැඩ කරන්න ගියාම 100%ක් ඒක සාර්ථක කරගන්න මම මහන්සි වෙනවා උත්සාහ කරනවා. අරුණ ජයවර්ධනගේ මඟ පෙන්වීම යටතේ. රසවින්දනාත්මක කලාවට මේ චිත්‍රපටේ හරහා ලොකු යමක් කරන්න පුළුවන් වෙයි කියලා මට හිතුණා. ඒ නිසා අපි තීරණය කරා මේ චිත්‍රපටය පටන් ගන්න. මගේ පළවෙනි චිත්‍රපටය නිකිනි වැස්ස චිත්‍රපටය වඩා සම්පූර්ණයෙන්ම ආත්පස්සෙම වෙනස් අද්දෙකීම තමයි මේ චිත්‍රපටය. මම හිතන්නේ ලාංකික ප්‍රේක්ෂකයන්ට චිත්‍රපටයක් ඇතුලේ චිත්‍රපටයක් බලා ගන්න පුළුවන් වෙයි මේ චිත්‍රපටය තුළින්. විශේෂයෙන්ම මේ 1970 ගණන් වල සිදු වූ සත්‍ය සිදුවීමක් තරා අධ්‍යක්ෂවරයට හම්බ වෙනවා. ඔහු ඒ සිතුවීම් පිටින් චිත්‍රපටය නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරන චිත්‍රපටය තමයි මේ චිත්‍රපටය ඇතුළේ තියෙන්නේ. ඉතින් හැමෝට වෙනස් අත්දැකීමක් වෙයි. විශේෂයෙන් සංගීතය පැත්තෙන්, විෂුවල් පැත්තෙන්. මොකද අපි 1970 ගණන් වල ඒ විෂුවල් ඉෆෙක්ට් එක තමයි පාවිච්චි කරන්නේ. අලුත් කණ්ඩායමක් එක්ක වෙනස් අත්දැකීමක් එක්ක මේ චිත්‍රපටය නිර්මාණය කරන්න තමයි මගේ බලාපොරොත්තුව.